යාගේ ගෙදරට අලුතිෙන් පූසෙක් අවද. හරතල් පාටපූසෙක් ඔයත් අනේ ලස්සන පූසෙක් කියෙලල් ළඟටත්තද. එහම කලාට අධින් පස්සෙ ඔයා ඒදේ කරන්න දෙවතාවක්න මේ දහාවතාවක් හිේතාාවී. මොකදවාගේ ගෙදරට ඇල්ලවෙන්න ඇමෙරිකානු Cයේ ඔත්තුකරුවෙක් වෙන්න පුුවන්. ඔයත් තරුණයක්ද ලස්සන තරුණයක් විශේෂයෙන් උනන්දුවක් දක්වනව වගේ පේනවද. ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්තුවාට කමක් නෑ හැයි පරිස්සම් වෙන්න මොකද එයින්නන්නේ මොසාට් සංවිධානය ඔත්තුකරුවෙක් වෙන්න පුළුවන්. ලික්ස් වේ අඩබිය වරක් තැනුම්දුන්නාකාරයට ඇමරිකා බුද්්‍යාංශය තොරතුරු ලබා ගැනීම සඳහා පූසන් යොදාගන්නවා ඔවන් අනුව පූසන්ගේ කනතුළ සූක්ෂ ආකාරයේ මයික්‍රපෝන පවතිනවා ඒවගේම පූසාගේ ඇසතුළ ඇති කැමරාමගින් ඔයාල කරන ඕනම දෙයක් බලාගන්න පුළුවන්. ඉතින් මේ කියපු කාරණාව ගැනහලා ඔයා පුදුමයට පත්වෙන්න පුුවන් නමුත් ඒ අපිකිව CIAයේංවිධානය සහමෝසා් සංවිධානය කරන පුංචිම පුංචි වැඩක් තව බයනකදේවල් ඉස්තරහටයාට දැනගන්න පුුවන්. ඇමරිකාවා අපට ආයුද මුදල් හා උපදෙස් ලබාදුන්නා අපි ආයුද මුදල් ලබාගෙන උපදෙස් ප්‍රතික්ෂේප කළලා මේදේ පවසලා තියන්නේ ස්ට්‍රයිල් හමුදා ප්‍රධානියෙක්, කෙ ෝ ස්්‍රයිලේ කියන්නේෙ ඇමරිකාවෙක් ගජ මිතුරෙක් බවට පැවසෙනවා කොහම නත් ේද කොල්ලන් අතරත් පිරසකයක් නැතු ආමනෙවෙයි. ඇමරිකාවා හා ස්ට්‍රයිලේ කිව්හම මතකටේෙන දෙයක් තමයි Cයේ සංවිධානය මොස්සාර්ට් සංවිධනය. තින් මේදකොල්ල අතර සටන ගියොත් කවුරුදිනයිද, ඇත්තට මේ කතා කරනෙ එකත් පුරු වැඩක්, මොකද ඉතිහාසේ පුරාවට ඊස්ශ්‍රායිලේ මොසාට් සංවිධානය හා ඇමෙරිකාවේ ස. අයිය සංවිධානය එකට වැඩරලා තියෙනවා. එත් වැඩේ කියන්නේ මේ දෙගොල්ලොම එකනිකාගේ ඔත්තු බැලීමේ කටේතුවල නිරත වෙනවා. ඒ අයි කියලා අපි අවසානයට හෙළිකරනවා. කෙසේ හෝ මේ සංවිධානයේ සාමාජිකන්ට සංවිධානයේ රහස් එලිකිරීම සම්පූර්ණෙන්ම තහනම්. සඒ සංවිධානයේ රහස් එලිකළ එක්සත් ජනපදේ නාවික විශ්ලේෂකයක් වන ජොනත පොලාාට නැති තැනැත්තා එත්්දස් නමස අස්සූ හතවර්ශේදදි ජීවිතන්තය දක්වා සිර ගැට නියම කරනවා. මේ සංවිධානවල රහසිගත ස්වභාවේ නිසාම ඔවුන් හරියටම කරන්නේ මොකක්ද කියලා කාාටවත් තේරුම් ගන්නා මාරුයි. නමුත් මේ ගැන ලියවුණු පොත්පත් වගේම හිටපු ඔත්තුකරුවන් හෙළිදරව කළ රහස්නිසාම SA මොසාර්් කැන්නේ අති ශෂූක් සම ලෙස දරුණු ක්ඩායමක් කියලා අපිට හිතාගන්න පුළුවන්. එදස් මස්සේ හතලි සතවර්ශේදි ඇමරිකානු ජනාධිපතිවරයාුණු හැරිියස් රෝමන් විසින් Cයේ සංවිධානය පහිටමනු ලබවා. ලෝක යුද්ධයෙන් පස්සේ ඇමරිකාවත් සමඟ තරගයට හිටපු සෝවිිය් සමාජවාදි සමූහාන්ඩුවට විරුද්ධව මේ සංවිධානයේ නිර්මාණය කලා කියලා ඇතැම් විද්ධතුන් පවසනවා. ඕගේ කාර්ය ාරයෝුණනේ එක්ත් නපද ජනාධිපතිවරයාට සා කැබිනෙට මන්ඩලට විදේශ බද්ධිතොරතුරු සපේනයකයි. අද වෙනකොට Cයේංවිධානයේ විශ්‍යයෙක් දහකට වඩා වැඩි පිරිසක් සේවය කරනවා. නමුත් ඔත්තුකරුවන් විදිට සේවය කරන්නේ ඕුන්ගෙන් සුළු කොටසක් පමණයි. ආරම්බේන්දලම Cයේ සංවිධානයේ කාන්තා ඔත්තුකරුවන් හිටියත් ඒ ඉතා මත්ම සුළු පිරිසක්. ඒවගේම කීටවත් ඕවන් සඳහා උසස් තනතුරු ලබාදීමක් සිද්ධ කරන්නේ නැහ. නමුත් දෙදස් දහට වර්යේදි Cයේ පළ කාතා අධ්‍යක්ෂිකාවලෙේ. ජීන හැස් පෙල් දියරුම් දුන්නා ඊස්්‍රයිලේ මොසාත් සංවිධානය ගැන කතාකළොත් ඊස්්‍රයිල් හමුදාවේ බුද්ධ්‍යංශය අභ්‍යන්තර ආරක්ෂක සේවයසාහ විදේශ කාර්යාලවැනි ඊස්්‍රයිලයේ පවතින බුද්්‍යංශාතර සම්බන්ධී කරණය කරන කේන්ද්‍රිය ආතනයක් ලෙස ක්‍රියාකිරීම තමයි ප්‍රධාන වශය සිද්ධ කළේ මොසාර්් සංවිධානය එද්ස් නමසේ හලිස් නමේ වර්ශය දෙසැම්බර් මාසේී තමයි පිහිටවුණු ලබන්නේ. පසු ඉදස් නසේ පනස් ැකේදදි මොසාර්් ප්‍රති සංවිධානය කර අගමැති කාර්යාලේ කොටසක්බට පත් කලා මොසාර්ත් සංවිධානය වෙබ්බඩිය අනුව, ඔඕන්ගේ කාර්්‍යභාය වන්නේ තොරතුර රැස්කිරීම බුද්ධි විශ්ලේෂණය කිරීමමහ ස්්‍රයිලේ දශසීමාවෙන් ඔබ්බට විශේෂ රහසිකත මෙහයුම් සිදුකිරීම ඔන්ගේ ආදර්ශ පාටය තමයි රැවටීමෙන් ඔබ යුද්ධය කළ යුතුයි කියනෙ එක. මොසාර්ත් සංවිධානයේ සේවකයන් හදදාහකට ආසන්න සං්‍යාවක් සේවය කරනවා. ඔන්ගෙන් පණහක් පමණ රහසගත ක්‍රියාකාරින් වෙනවා. ඕන්ගේ නික්නයෙන්ම එක තමයි කට්සා කියලා කියන්නේ. බොහෝ කට්සවරුන් කාන්තාවන් වෙන. මොසාඩ් වලට අනුව පිරිමින්ට වඩා කාන්තාවන් ඔතු බැලීමට දක්ෂයි. ඒ වගේම ඔඕන් තමන්ගේ මෙහෙයුම් සඳහා පිරිමින්ම ප්‍රේම සම්බන්ධතාවලට පොළඹවනවා. නමුත් ඕන් කිසිවිටකවත් ලිංගික හැසිරීමක් සිද්ධ කරන්න නැහැ. CIA. ඔත්තුපුූනුව වර්ජීනියාවේ ලැගලි බලතියෙන ඔඕන්ගේ මූලස්ථානේදි සිද්ධ කරනවා. Cයේ ඔත්තු සංවිධායට එක්වීමට නම් අඩුම තර්මේ වයසෞුරුදු දහට වැඩිවෙන්න ඕනේ. ඒවගේම විද්‍යාව ඉංජිනේරු විද්‍යාව හෝ ව්‍යාර පිළිබඳව උපදයක් තියෙන්න්න ඕනේ. ඒවගේම අවුද්දක් තුළ මද්‍රව්‍යවලින් තොරවෙලායින්නත් ඕනේ. ඕන්ගේ ෛද්‍ය පරීක්ෂණලින් ඔබ අවරුද්දක් ඇතුළටගත් මද්‍රව්‍ය ගෙන තොරොතුර ලබාගන්නපුුවන්. ඒවගේම දෙවන භාෂාවක් දැනගැනීම සම්පතක් ලෙසත් සැලකෙනවා. CIA පුහුවෙන් ඔඕුන් බලාපරොත්තුවෙන්නේ ඔත්තුකරවා මානසික වශයෙන් ශක්තිමත් කිරීම. නිදිමත තෙහෙට්ටු අසහනය සහ අධික අන්තරයන් හමිය ක්‍රියාකරනාාකාරය හා අවධානය යොමුකරනාකාරය ගැන ඕවන් නිගෙනගන්නවා. බඳවා ගන්නන්ට ගිනියවී හැසිරවීමසාහ නිරායු්ධ සටන්ක්‍රම පිළිබඳව පුහුණුවක් ලබා දෙනවා ඒවගේම කතාවෙන් කෙනෙක් අල්ලා ගැනීමටත් අනෙක් අය කතා කරන විදි හා හැසිරෙන ආකාරයනුව යමකුගේ සිත කියව හැ බොඩි ලං්වේ් ැද ඔඕන් ඉගෙන ගන්නවා ඒ වගේම ඔුන් පහුණුවීම සඳහා භාවිතා කරන්නේ සාමාන්‍ය සමාජයි මේ අත්‍රවාරේ පලපුරුදු ඔත්තුකරුවන් රැසක් රහසේ ඕුන්ගේ ඔත්තු බලා ලකුණු ලබාදීම සිදුකරනවා ඒවගේම තමන් අත්දකම්වලින් ඉගෙන ගත්දේබල් ඊළඟ පරම්පරාව ඔත්තු කරුවන් සමඟ බෙද ගීම ඔන්ගේ යුතුකම විදියට සැලකෙනවා. නමුත් Cයේ සංවිධානයට සභාගිවීමට වඩම් මුසාර් සංවිධානයට බැදනක ලේස. නමුත් සංවිධානයට ගියාට පස්සේ ඔබට හොඳ පුහුණුවක් ඔොුන් ලබානවා. A සංවිධානය ලෝකය සෑම රටකටම ඔවන්ගේ බුද්ධි දැළදාලතියෙනවා. ඔන් මේ සඳහා රටවල්වල ඇතැම් ව්‍යපාර හා සමාගම් මිලදී ගැනීම සිදුකරන්න බව ඔන්ගේ වාර්තානුව පෙනයනවා. නමුත් වැඩරනාය දන්නේනෑ මන් වැඩකරන්න C.යේ සංවිධානයට කියලා ඔවු ඒ තරම්ම සූක්ෂමයි. ඕුන් සූක්ෂමෝ තමන්ගේ අරමුණු මුදුන් පත් කරගන්නවා. වරක් පරේක්ෂකයන් පිරිසක් එක්තරා ජනාධිපතිවරය කමවෙලා මේ අක්කාරෙන් පවසනවා. පරේක්ෂකයන් පිරිස විමසනවා වීකුරුල්ලන් දවසකට කොච්චර වී ප්‍රමාණයක් ආහාරයට ගන්නවද කියලා. එවිට ජනාධිපතිවරයා පවසවා වැඩියකන්නන්නේ නෑ ඕනම් ක්‍රෑම් තුනක් කයි කියලා. එතකො වූ අවුද්ධට කොච්ච්‍ර ප්‍රමාණයක් ආරයට ගන්නවද කියලා මේ පරේක්ෂකැන් විමසනවා. විට ජනාධිපදිවරයා පිළිතුරු ලබාදෙනවා කිලෝග්‍රහම්ම එකක් පමණ කියලා. එසේනම් ඔබේ රටතුළ වීකරුල්ලන් මිියන කරණක් ඉන්නවා. ඕුන්න්නඔේ කාලා නාස්තිිකරන්නේ ඔබගේ ජනතාවට කන්න තියෙන දේවල් කියලා මේ පරේක්ෂකයැන් පවසනවා. ඉතින් මේ ජනාධිපතිවරයා වෙන කවරුත්නවේ චීනේ මහා විප්ලවකරවානු මහුස් සේතුන්. ඔහු නියෝග කලා රටේ සිටින සේලුම වීකුරුල්ලන් මරාදමීමට. මහස්සේතුන් නහම කල්ලා ඊළංගවතාවේ විශාල පලදාවක් බලාපොත්තු වනා. නමුත් මෙතැදදි සිද්ධව නේ වෙනස්ම දෙයක්. පලදාව විශාල වශයෙන් අඩු වෙලා තිබනා. ඒකට හේතුවතමයි වීකුරුල්ලන් වී ආහාරයට ගන්නකොට පලිබෝධකාරිී කෘමින්ද ආහාරයට ගැනීම. දැන් වීකරල්ලන් නැතිනිසා උන්ව කන්න සතුරේක් නෑ. ඒනිසා වීකුරල්ලන්ගෙන් ඇත්තවශයෙන්ම සිද්ධ වෙලා තිබුණනේ පලදාව ආරක්ෂාවනයකයි. චීන ජනාධිපතිවරයා Cයේ ගැටේකට අහුවෙලා කියලා දැනගන්නකොට හොඳටම පරක් වෙලායිඉවරයි. මීට අමතව Cයේ ඔත්තුකරුවන් තවත්රට යනවා. කතාව මීට වඩා සංකීර්ණ වනාට කතන්දරසාරේ නිර්මාණශීලි ලෙස මේ කතාව අපි ඔයාලට කියන්නම්. කොහොමදීතින් කියලා Cයේ ඔත්තුකරුවන් විමසනවා. හොඳින් ඉන්නවා අපිට තින් නැත්තෙමනවාද කියලා හෝ උත්තරෙනවා. එවිට ඔත්තුකරුවන් පවසනවා ඔයාලට හොඳමද නහැ. ඔයාලට කෙසිම නිදහසක් නෑ. බලන්න ඔයාල මෙහෙ වැඩකරනවා. ඔයාලගේ නාක අන්නාරේ ලස්සන තරුණියයොත් එක්ක සුර සැවිදිෙනවා. බලන්නේ හාරට ටිවුණීන්සයාව, ජනාධිපතිතුමා එළවලා Aයි නිදහසේන්නවා. මේ රට වෙන ොක්වත් නෙවේ අපි හැමෝම දන්න ලිබියාව නාකයා වෙන කවරුත් නවෙේ ගඩාෆිී ඉතින් නීට පස්සෙ මේ රට සිද්ධ වනේ මොකක්ද කියලා දැනගන්න ඕන නම් අපි මීට කලින් ලිබියාව ගැන කරපු වීඩියෝ දෙක බලන්න කොහොමරි අපි මේ CIඒ සංවිධානයසා මොසාත් සංවිානය ගැන හොඳම දේල් යාට කිව වෙනහෑ ඒටිකුයාට බලන්න සිද්ධ වෙන්නේ මේ වීඩියෝවේ දෙවෙවනි කොටසෙන්. ඉතින් මේ හා සම්බන්ධව ඔබ දන්න දේවල් තියෙනවනම් අනිවාරෙන්ම පහලින් කමෙන්ටයක් දාන්න අමතක කරන්න පා ඉතාමත්ම ඉක්මනින් අපිCIයේ සංවිධනයසා මොසාත් සංවිධානය ෙන තොරතුර ඔබට අරගෙන්න්න ලාපොරොත්තුවෙන් ඉන්නවා. තින් ීඩියෝ වගෙන අදහසකුත් අනිවාරෙන්ම පහලින් කමෙන්ටයක්ක්තන්න අමතක් කරන්න පා. අපි මේවගේ මලත්ම ීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුවෙන්. අදත සමුව අරගෙනයා අන්නට තමයි සූදානම් වෙන්න ඔයා තාමත් අපේ චැනල්ල සක්ස්්‍රයි් කරන්නන තං අනිවාරීමම පහලින් යන රත්තු පට ටන ොබ සබස් ්‍රයිබ් කරන්න ඒ ගේ ංච බෙල්යි න ලික් කරොත් අපි අලත්තම ීඩියෝ වත්දාපු ගම යාලඟට ගන්න ගැනීම හැකියාව තිේවා. ඒතින් අපි අලත්ම ීඩියවකින් හම්බෙම සල්ලම දෙ නාට සුබදවවා.